අද වෙනකොට ලංකාවේ අපි බොහොමයක් අරමුදවල ඉන්නවා මගේ වයසත් එක්ක අපි අහලා තිනවා ඇයට අතීතයේ අපේ අම්මලා තාත්තලාගේ කාලෙදී පෝලිං යුගයක් තිබ්බා කියලා හැබැයි අපිට එහෙම අවබෝධ තිබෙන්නේ නැහැ පෝලිං යුගයක් තිබ්බට මොකද අපි ඒ අත්දැකීම ලැබලා නැහැනේ හැබැයි මේ වෙද්දී මේ ස්මාර්ට් ලෝකෙක අපි ඉන්න කාලෙකත් දවැන්ත පෝලිං යුගයක් නිර්මාණය වෙලා තියෙනවා විශේෂයෙන්ම ගෑස් පෝලිං තෙල් පෝලිං අපිට දිගින් දිගට ලැබෙන දකින්න ලැබෙනවා ඉතින් මේවල අඩුවක් නැහැ කොහොම වුණත් අද දවසේදී මාගම පුවත්පතේ තුන්වෙනි පිටුවේ තියෙන වාර්තාවක් මේ ගෑස් පෝලිං තෙල් පෝලිං වල ඉන්න අපේම සහෘදයන් දැක්ක අදහස් කීපයක් මම හිතුවා ඒක ඔබත් එක්ක බෙදා හදාගත්ත හොඳයි කියලා මොකද වොයිස් කට් වල නම් බොහෝ අය බොහෝ දේවල් කියව දැක්ක නමුත් මේකේ තියෙන කාරණාත් හරි විශේෂයි ඒ නිසා අපි උකුටා ගන්නවා මෙහෙම මේ ලලිත් කුමාර මහත්තයා තමයි මේ විදිහට කියලා තියෙන්නේ මේ දේවල් මහ මිනිසුන්ට පේන්නේ නැහැ ලලිත් කුමාර මහත්තයා තමයි මෙහෙම කියලා තියෙන්නේ යුද්ධේ තියෙන රුසියාව යුක්‍රේනයේ උනාට ඒ වගේම දරුණු යුද්ධයක් අපේ රටෙත් තියෙනවා කන්න බොන්න හොයා ගන්න දැන් මිනිස්සු ලොකු යුද්ධයක් කරනවා ගොඩක් වෙලාවට මිනිස්සු බඩගින්නේ ඉන්නේ ඒ යුද්ධේ පරාද වෙන නිසායි කියලා තමයි ඔහු කියන්නේ මේ දවස් ටිකේම පෝලිං වල හිටියා කරන්ට් එක කපන නිසා කුප්පි ලාම්පු පත්තු කරගෙන ඉන්නත් වෙලා දැන් ගෑස් හොයන්නේ නැති නිසා උයන්න විදිහක් නැහැ හැබැයි දැන් කඩෙන් පාන් ගෙඩියක් ගෙනල්ලා කන්නත් වත්කමක් නැහැ කියලා ලලිත් කුමාර මහත්තයා කියලා තියෙනවා එකම සුමිත් පාලිතත් මෙන්න මේ විදිහට කියලා තියෙනවා මේ යන විදිහට ළමයි ඉස්කෝලේ යවන්න වෙන්නේ නැහැ කියලා සුමිත් පාලිත කියලා තියෙනවා අපේ ගෙදර පොලිමක් අපේ ගෙදර පොලිමක ඉන්න පුරුවන් කෙනෙක් නැහැ ඒක නිසා වැඩට යන එක නවත්තලා පොලිමට වෙලා ඉන්නවා උදේ සවස හැමදාම වගේ පොලිං වල ඉඳලා ඇති වෙලා ඉස්කෝලේ පටන් අරගෙන තියෙනවා මේ යන විදිහට ළමයි ඉස්කෝලේ යවන්න වෙන්නේත් නැහැ මේ විදිහට පාලනයක් ගෙනියන්න ජනාධිපතිවරේ කෝණේ නැහැ කියලා සුමිත් පාලිත මහත්තයා පොලිමේ ඉඳන් කියලා තියෙනවා ඒකම සුරේෂ් පෙරේරා මහත්තයත් පොලිමේ ඉඳන් මෙන්න මෙහෙම කියලා තියෙනවා හිතක් පපුවක් නැති මිනිසුන්ට බලය දුන්නම මෙහෙම තමා වෙන්නේ කියලයි සුරේෂ් පෙරේරා කියලා තියෙන්නේ උදේට ළමයි ටික ඉස්කෝලේ දාලා තෙල් පොලිමට ආවා දැන් තෙල් ගහන්නේ නැති වුණොත් ඉස්කෝලේ ළමයි ටික අරගෙන ගෙවල් වලට දාන්න විදිහක් නැහැ තවමත් බස් ගාස්තු වැඩි කරන්න කිසිම පියවරක් අරගෙන නැහැ ඒත් අපි මේ දරුවන්ට උදව්වක් විදියට මෙහෙම ගෙවල් වල ගිහින් ඇරලනවා ඇත්තටම දැනුත් අතින් පාඩුවේ කියලයි සුරේෂ් පෙරේරා මහත්තයා කියලා තියෙනවා. ඒ අතරින් උපුටා ගන්නවා දෙමිතා මහත්මිය ප්‍රකාශ කරන අදහස ලස්සනට තිබුණු රටක් අද සෝමාලියාවක් වෙලා කියලායි අය කියන්නේ. දැන් දවස් දෙකක් තිස්සේ බලාගෙන ඉන්නවා ගෑස් එනකන්. ඒත් එනවා කිව්වට එන පාටක් නැහැ. එහෙම කියන අදත් ගෑස් නැහැ. මෙහෙම වෙයි කියලා දන්න නිසාම පුතාට භූමි තෙල් පෝලිමට යන්න කියලා මම ගෑස් පෝලිමට ආවා කියලා කියනවා. මාධ්‍ය වලට ඇවිත් ඇමතිවරු වගේම ජනාධිපතිවරයා විවිධ කතා කියනවා. එහෙම කියන කවුරුත් අපේ රටේ නෙමෙයි වගේ තමයි කතා කරන්නේ කියලා තමයි ඇයි කියලා තියෙන්නේ. ඒකම අමාලි නිසංසලා කියන්නේ මෙන්න මෙහෙම. රෑට නින්දට යන්නේ හෙට කොයි පෝලිමටද යන්නේ කියලා හිතමි. උදේ 8 ඉඳලාම පෝලිම් වල ඉන්නවා. රෑට නිදාගන්නේ හෙට කොතන පෝලිමට යනවද කියලා හිතන ගමන්. එච්චරම අපේ රටේ පාලක සුන්දර අනාගතයක් අපිට හදලා දෙන්න කැප වෙලා තියෙනවා නේද කියලා හිතනවා කියලා අමාල් නිසංසලා මහත්මිය පෝලිමේ ඉඳන් කියලා තියෙනවා. ඉතින් මාබුමේ පුවත්පතේ තුන්වෙනි පිටුවේ අද දවසේදී තෙල් ගෑස් නැතිව මහ ජනතාවගේ රටුකට හොඳටම පැනලා පෝලිමේ ඉඳන් කියලා තියෙන්නේ ඔන්න ඔය වගේ අදහස් ටිකක්.